ඔබ දන්නා චරිතයක් එක්ක නොදන්නා කතාබහක්. චරිතයක් එක්ක චරිතයක් එක්ක. ප්‍රධාන ධාරාවේ මේ ජනමාධ්‍ය මේ වෙද්දි ජනමාධ්‍ය කේන්ද්‍රණ තල්ලු වෙලා තියෙන්නේ ඇයි ඇත්තටම? ඔව් මම පෞද්ගලිකව නම් ජනමාධ්‍ය නැත්නම් කළු මාධ්‍ය බ්ලැක් මීඩියා වගේ යෙදුම් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මම පිළිගන්නවා මේ මාධ්‍ය කියන මේ පරාසය තුළ කළු මාධ්‍ය, සුදු මාධ්‍ය, කළු සුදු අළු මාධ්‍ය, දේදුණු වර්ණ මාධ්‍ය ඔය ඔක්කොම තියෙනවා. ඇත්තටම විවිධාකාරී වූ නැත්තං ඩයිවර්සිෆයිඩ් මාධ්‍ය පරිසරයක පරමාදර්ශී මාධ්‍ය හොයන්න අමාරුයි. අද ලංකාවේ විතරක් නෙමේ ලෝකේ වෙනත් මාධ්‍ය සංස්කෘතීන්ගේ බැලුවත් මේ මාධ්‍ය කලාවේ සියලුම සාරධර්ම මුළුමනින්ම අනුගමනය කරන මාධ්‍ය තියෙන්නේ ඉතාම අතලොස්සයි. ඒවාට යම් යම් ඓතිහාසික සුවිශේෂී සාධකක් තියෙනවා. ලංකාව දිහා බැලුවොත් අපිට වෙලා තියෙන ප්‍රශ්නේ පක්ෂග්‍රාහී වීම මාන දෙක තුනකින් වෙනවා. එකක් තමයි හිමිකරුවන් හරහා එන බලපෑම ඔස්සේ මාධ්‍යවල අන්තර්ගතයේ විශේෂයෙන්ම ප්‍රවෘත්ති යම් යම් දේශපාලන පක්ෂයකට එහෙමත් නැත්නම් අන්තවාදී පිරිසකට නැඹුරුව ඒ පැත්තට ඕමනාවට වැඩි ආවරණයක් දෙනවා. දෙවන්න හිමිකරුවා කොතරම් කර්තෘ මණ්ඩල නිදහසක් දුන්නත් අපේ සමහර මාධ්‍ය තියෙනවා කතුවරුන්ගේ පෞද්ගලික ජාතිවාදී ආගම්වාදී නැත්නම් පෞද්ගලික දේශපාලන නැඹුරුවන් නිසා පක්ෂග්‍රාහී වෙන මාධ්‍යයක් තියෙනවා. ඒක හොඳටම පේන්නේ එකම මාධ්‍ය ආයතනයේ එකම භාෂා මාධ්‍යයෙන් පළවෙන දිනපතා පත්‍ර දෙකක් ගත්තොත් එකක් අතිශයින් පක්ෂග්‍රාහී විදිහට බොහෝම මේ අශිෂ්ට විදිහට මාධ්‍යකරණයකේ දාන අතර ඒ සමාගයේ මේ හිමිකරුවාගේම අනිත් දිනපතා පත්‍රය මාධ්‍ය ආචාර ධර්ම රකිමින් යම් කිසි තුලනයක් පවත්වා ගනිමින් කරනවා. එතකොට මෙතන තියෙන මේ විචල්්‍යය තමයි නැත්නම් වෙනස් වෙන සාධකයේ තමයි කතුවරුන් දෙන්නේ. ඉතින් ඒ නිසා කතුවරුන්ගේ පක්ෂග්‍රාහී බවත් එනවා. ඊට අමතරව මාධ්‍ය කර්මාන්තයට ආදායම ලබා දෙන ප්‍රබලම සාධකය දැන්වීම්කරුවන් සමහර වෙලාවට දැන්වීම්කරුවන්ගේ බලපෑමත් එනවා කර්තෘ මණ්ඩල යම් යම් තීරණ සහ ස්ථාවරයන් සම්බන්ධයෙන්. එතකොට යම් ආන්දෝලනාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරනකොට අපි කියමු කිරි පිටි ප්‍රශ්නයක් එමත් නැත්නම් වෙනත් පාරිභෝගික ප්‍රශ්නයක් ගැන කතා කරද්දී මුළු මනින්ම ස්වාධීනව මැදහත්ව වාර්තාකරණය යෙදෙන්න අපේ මාධ්‍යවලට හුඟක් වෙලාවට ඉඩක් ලැබෙන්නේ නැහැ මේ දැන්වීම්කරුවන්ගේ බලපෑම නිසා. අන්න ඒ නිසා මේ මාන දෙක තුනකින් හිමිකරුවන්ගෙන් කතුවරුන්ගේම පෞද්ගලික මේ පක්ෂග්‍රාහීකම සහ දැන්වීම්කරුවන්ගෙන් එන බලපෑම් වගේ මෙකී බලපෑම් තියෙනවා. මීට අමතරව කාලයෙන් කාලයට රාජ්‍ය බලපෑමුත් එනවා. ඒක එක එක ආණ්ඩුවල ඒක සැර අඩු සහ සැර වැඩි වෙන අවස්ථා තියෙනවා. නමුත් ඔය අභ්‍යන්තර සාධකවලට අමතරව රාජ්‍ය බලපෑමුත් එනවා. ඉතින් ඔය ඔක්කොගේම සංකලනය කෙරෙහි තමයි පක්ෂග්‍රාහී බව ඇති වෙන්නේ. එතකොට ඒකෙන් පාඩු විඳින්නේ මහජනයා. මාධ්‍ය ග්‍රාහකයන්ට තොරතුරු නිරවුල්ව නිවැරදිව දැනගන්න තියෙන හැකියාව සීමා වෙනවා. ඒ වගේම මාධ්‍ය ග්‍රාහකයන්ට ප්‍රශ්නයක සියලුම ප්‍රතිකඩ දැනගන්නට තියෙන අවකාශය අහිරෙනවා. තොරතුරු දැනගැනීම උදෙසා මහජනතාවට තියෙන අයිතිය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. තොරතුරු දැනගැනීමේ අයිතිය ඒක මූලික මානව අයිතිවාසිකමක් හැටියට මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියම පිළිගෙන තිබෙනවා. 1948 ලෝකයේ ජාතීන් විසින් සම්මත කරගත්ත මේ ලියවිල්ල තමයි මානව අයිතිවාසිකම් පිළිබඳ නූතන කතිකාවට රාමුව සපයන්නේ. එතකොට ඒකේ තියෙනවා අදහස් ප්‍රකාශනයේ අයිතිය තහවුරු කළා. ඒ වගේම නිසි ලෙස අදහස් ප්‍රකාශ කිරීමට නම් තමන්ට අදාළ වෙන
කාරණා පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතියක් ඒ තුළ ගැබ්බී තිබිය යුතුයි කියලා මේ විශ්ව ප්‍රකාශනය කියනවා. මේක ඊට පස්සේ ජාත්‍යන්තර නීතිය බවට මේ පත් වෙලා ශ්‍රී ලංකාවත් නිල වශයෙන් රාජ්‍ය මට්ටමින් මෙවැනි අයිතිවාසිකම් මුළුමනින්ම රැකගන්නට රැක දෙන්නට ප්‍රතිඥා දී තිබෙනවා. දැන් මේකේ දිගුවක් තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික මානව අයිතිවාසිකමක් කිරීම. ඒක සිද්ධ වුණේ 2015 අප්‍රේල් මාසේ 19 වෙනි වගන්තිය නැත්නම් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග. ඒකදී ඒක අයිතියක් හැටියට දැනට ඊට කලින් පැවතුණු මානව අයිතිවාසිකම් වලට එක්හු කළා. ඊට පස්සේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත හරහා ඒ අයිතිය ප්‍රායෝගිකව කොහොමද ක්‍රියාත්මක කරන්න කියන එක ගැන ක්‍රමවේදයක් සපයා දීලා තියෙනවා. දැන් ඒක තමයි දැන් අවුරුදු දෙකක ඉඳලා ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඕනෑම පුරවැසියෙකුට පුරවැසි සංවිධානයකට පුළුවන් පොදු අධිකාරීන් හැටියට ඒ පනතේ දක්වලා තියෙන රාජ්‍ය ආයතන සහ පොදු අරමුදල් ලබන රාජ්‍ය නොවන ආයතන හෝ රජය සමග ගනුදෙනු කරන පෞද්ගලික ආයතන වැනි සියල්ලේම තොරතුරු ඉල්ලා ලැබීමට අයිතියක් තියෙනවා මේ යටතේ. ඉතාම සරලව කියනවා මේක තමයි මේ තොරතුරු දැනගැනීමේ අයිතිය කියලා අද කියන්නේ. ලංකාවේ අද ඒක නීතියෙන් තහවුරු කරන ලද අයිතියක්. වත්මන් ඩිජිටල් මාධ්‍යකරණය ගැන මොකද හිතන්නේ? ශ්‍රී ලංකාවේ දැනට ජනගහනයෙන් 3%ක් විතර ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මිලියන් 7ක් විතර දෙනා ඉන්ටර්නෙට් යනවා. එයින් වැඩි දෙනෙක් හැමෝම නුනත් වැඩි දෙනෙක් අවමතරමින් එක සමාජ මාධ්‍යයක් හෝ පරිශීලනය කරනවා. එතකොට සමාජ මාධ්‍ය කියලා අපි මෙතෙන්දී නිරවුල්ව හඳුනා ගන්නට ඕනේ. සමාජ මාධ්‍ය කියන්නේ පුවත් වෙබ් අඩවි නෙමෙයි, ගොසිප් වෙබ් අඩවි නෙමෙයි. සමාජ මාධ්‍ය කියන්නේ ගෝලීය සමාජ මාධ්‍ය වේදිකාවක්. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් වගේ වේදිකාවකට නොමිලේ දෙන ගිණුමක් අරගෙන ගොඩ වෙලා පුද්ගලයන් කරන පෞද්ගලික සහ පොදු සංවාද. මේක තමයි සමාජ මාධ්‍ය අවකාශය. ඉතින් මේ අවකාශය ලංකාවේ වැඩිපුරම මේ පාවිච්චි වෙන්නේ ෆේස්බුක් හරහා. ෆේස්බුක් ගිණුම් මිලියන් 6කට වැඩිය ලංකාවේ තියෙනවා. සහ ඒවා අපි කියමු යම් කිසි ද්විත්ව ගිණුම්, ව්‍යාජ ගිණුම් ආදී අයින් කළත් සැලකිය යුතු ගාණක් මිලියන් 5කට වැඩිය ලාංකිකයන් මේ ෆේස්බුක් හරහා කතා බහ කරනවා, තොරතුරු හොමාරු කරගන්නවා, රූප වීඩියෝ බෙදා හදා ගන්නවා. ඊළඟට වඩාම ජනප්‍රිය වැඩිපුරම මේ ලාබාල සහ තරුණ උදවිය අතර ඉන්ස්ටග්‍රෑම්. මිලියනකට වැඩිය දැන් ලංකාවේ ගිණුම් තියෙනවා. සහ තෙවනවා අපි දකින්න පුළුවන් ට්විටර් වගේ මයික්‍රෝ බ්ලොගින්, එහෙම නැත්නම් ඉතාම කෙටියෙන් ඉක්මනට සම්නිවේදනය කරන්න ඉඩ දෙන වේදිකාව. ඉතින් මේ සමාජ මාධ්‍ය පැන නැගී ජනප්‍රිය වුණේ පහුගිය අවුරුදු 10-12 විතර කාලය ඇතුළත. අද වෙනකොට විශේෂයෙන්ම වයස අවුරුදු 30-35 විතර පහළ අපේ ජනගහනයේ ස්තරයට තොරතුරු ලබා ගැනීමේ ප්‍රධානම මාර්ගය බවට සමාජ මාධ්‍ය පත් වෙලා තියෙනවා. ඒක වයස්ගත වයසින් වැඩි කට්ටිය දිහාවට යනකොට ඒක ටික ටික වෙනස් වෙනවා. නමුත් පොදුවේ ගත්තොත් ලංකාවේ වැඩිපුරම මහජනයා තොරතුරු ලබා ගන්නේ ටෙලිවිෂන්, දෙවනුව රේඩියෝ. නමුත් තරුණ අය අතර ඒක සමහර විට අංක 1 හෝ 2 වෙන්නේ වෙබ් හරහා, විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා එන මේ තොරතුරු ලබා ගැනීම. ඒක තියෙන විශේෂත්වය තමයි හුදෙක් ඒක මේ ලබා ගැනීමක් නැත්නම් එක දිශාවකට තොරතුරු ගලා යාමක් නෙමෙයි. ඒක අතිශයින්ම සක්‍රීය අන්තර්ක්‍රියාකාරී ඉන්ටරැක්ටිව් ක්‍රමවේදයක්. එතෙන්දී තොරතුරු ලැබෙනවා, තමන්ගේ රියක්ෂන්ස් නැත්නම් කමෙන්ට්ස් නැත්නම් වෙනත් ආකාරයේ ප්‍රතිචාර දක්වනවා, තමන්ගේ සිතැඟී සහ සිතුම් පැතුම් සහ නිර්මාණ මේ කැමති විදිහට බෙදා හදා ගන්නවා. ඉතින් මේ බෙදා ගැනීම, මේ ෂෙයාරින් කල්චර් එක තමයි සමාජ මාධ්‍යවල ඉතාම ප්‍රබලව අපට දැකිය හැකි ගුණාංගය. එතකොට ඒ බෙදා ගැනීම හරහා සමහර වෙලාවට සංවාද විසංවාද ඇති වෙනවා. ඒක සංවර බවෙන් එහාට යන අවස්ථා අපි ඕන තරම් දකිනවා. කෑකෝ ගහගන්න, බැනඳ ගහගන්න අවස්ථා තියෙනවා. ඒ හරහා මතුවෙන තව ප්‍රශ්න තියෙනවා, සයිබර් බුලින් වගේ ප්‍රශ්න. ඊට පස්සේ හේට් ස්පීච් නැත්නම් වෛරී ප්‍රකාශ මේ හරහා ගලා යාම, ඕනෑකමින්ම මිනිසුන් මුලා කරන ෆේක් නිවුස් නැත්නම් ඩිස් ඉන්ෆර්මේෂන් මේ වේදික හරහා ගලා යාම ආදී ප්‍රශ්න තියෙනවා. නමුත් මේ දිහා මැදහත්ව බලනකොට පෙන්වා දෙන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි
මහා මාධ්‍යවලය කියන්නේ පත්තර ටෙලිවිෂන් රේඩියෝවල දොරටු පාලයෝ ඉන්නවා. කතුවරුන්, හිමිකරුවන්, ප්‍රකාශකයන් මත්තන් දෙක තුනකදී පුරවැසියෙකුට අදහස් දැක්වීමට තියෙන ඉඩ ඔවුන් පාලනය කරනවා. දැන් සමාජ මාධ්‍යවල ඒක නැහැ. ඒ නිසා අදහස් ප්‍රකාශනයේ අර මේ මූලික මානව ඓතිහාසිකමක් වන අදහස් ප්‍රකාශනයේදී වැඩිපුරම ඒ සඳහා අවකාශය ලැබෙන්නේ වෙබ් අවකාශයේ සමාජ මාධ්‍යවල. ඒක එකක්. දෙවන එක තමයි දැන් සමාජ මාධ්‍ය විවේචනයට ලක් කරන සමහරු කියනවා මේ තුළ වෛරී ප්‍රකාශ තියෙනවා, මේ තුළ මේ දුස්තරතුරු නැත්තං ඩිස්ඉන්ෆර්මේෂන් තියෙනවා කියලා. නමුත් ඒවා අඩු වැඩි පමණින් සමාජ මාධ්‍යවලින් පිට මහා මාධ්‍යවලත් තියෙනවා. ඉතින් සමාජ මාධ්‍ය ඉතරක් ඒවාට දොස් ඇසිය යුතු නෑ. මම කියන්නේ අපි මේ දෙකේම වැරද්ද නැත්තං ඕනෑකමින්ම මහජනයා මුලා කිරීමට මේ තොරතුරු විකෘති කිරීම නැත්තං තොරතුරු නැති දෙයක් මැවීම පටන් ගත්තේ සහ දශක ගණනක් කරගෙන ගියේ අපේ ලංකාවේ විශේෂයෙන්ම පුවත්පත්. ඊට පස්සේ යම් තරමකට ඒක රේඩියෝ සහ ටෙලිවිෂන් ආයතන සමහරකුත් කළා සහ කරනවා. දැන් රට ගිනි තිබ්බේ අපේ යුද්ධයක් සඳහා පසුබිම සකස් කළේ, ලංකාවේ ජන සමාජය ධ්‍රුවීකරණය කළේ, ජාතීන් සහ ආගම් හැටියට කාණ්ඩ කිහිපයකට බෙදුවේ සහ ඒ බෙදීම් එන්න එන්නම තීව්‍ර කළේ අපේ මහා මාධ්‍ය. මේ සමාජ මාධ්‍ය නොතිබ්බ කාලෙක වෙබ් එකවත් නොතිබ්බ කාලෙකනේ අපේ යුද්ධය පටන් ගත්තේ. එතකොට ඒකට වෙන වෙනත් තවත් සාධක අතර මේ මාධ්‍ය විසින් සමාජය කෙටවීම සහ එකිනෙකා අතර සැකබිය වර්ධනය කිරීම හේතු වුණා. ඒක යුද්ධ ඉවර වෙලා දැන් අවුරුදු 10ක් ගත වෙනකොට තාමත් අපි දකිනවා සමහර මාධ්‍ය, සමහර පත්තර, සමහර ටෙලිවිෂන් සහ රේඩියෝ මේක ඉතාම සූක්ෂම අන්දමට කරනවා. අද ඉස්සර තරම් ක්‍රූඩ් විදිහට එලිපිට ජාතිවාදය ආගම්වාදය ඔවුන් ප්‍රචලිත කරන්නේ නැහැ, වෛරී ප්‍රකාශ ප්‍රචලිත කරන්නේ නැහැ. නමුත් ඒක ව්‍යංගයෙන් ඒ වගේම සූක්ෂම විදිහට කරන අවස්ථා අපි දකිනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මහා මාධ්‍යවලත් ඔය වෛරී කතනය කියන එක වැරදි, සමාජ මාධ්‍යවලත් ඇතැම් ඔය මං කියාපු මිලියන් 7න් සමහර දෙනෙක් ඒ වේදිකා අවභාවිත කරමින් තමන්ගේ අන්තවාදී වෛරීය මතවාදයන් පතුරු හරිනව නම් ඒකත් වැරදි. ඒ දෙකටම අපි සමාජයක් හැටියට ප්‍රතිචාර දක්වන්නට ඕනේ. ඒකට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නීතිත් තියෙනවා. දැන් ලංකාවේ 2007 පනවන ලද ICCPR ඇක්ට් එක කියලා නීතියක් තියෙනවා. ඒ නීතියත් ඒක තුන්වෙනි වගන්තියේ වෛරීය ප්‍රකාශ යනු මොනවාද කියලා අර්ථ දක්වලා තියෙනවා. ඊට පස්සේ ඒවාට දිය හැකි දඬුවම් ඒවා පැතිරවීමේ චෝදනාව ලබා ඔක්කුවන අයට දිය හැකි දඬුවම් නිශ්චය කරලා තියෙනවා. ඉතින් මේ තියෙනවා. නමුත් අවුරුදු 11-12 ගිහිල්ලත් ඒ නීතිය තාම එකම අවස්ථාවකවත් පාවිච්චි කරලා කිසිම වෛරය පතුරන කෙනෙකුට දඬුවම් දීලා නැහැ. ඉතින් ඒ නිසා අපි දකිනවා නීතිය ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩු තියෙනවා. සමාජයක් හැටියට අපි මේවාට ප්‍රතිචාර දක්වද්දී බොහොම මලානික උදාසීන විදිහට අපි ඒවා ගැන ඊතරම්ම රියක් නොකර ප්‍රතිචාර නොදක්වා ඉන්න එකත් වරදක් හැටියට මම දකිනවා. ඉතින් මේ වගේ එකිනෙකට සම්බන්ධ වූ සාධක ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ සමාජ මාධ්‍ය වලින් විතරක් ගිය අවුරුද්දේ 2018 පෙබරවාරි මාර්තු කාලයේ අම්පාර සහ මධ්‍යම පළාතේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය ඇති වුණා කියලා වගේ කියන ඔය කතා බොහොම මේ යථාර්ථය ඉතාම සරල විදිහට ලඝු කිරීමක් පමණයි. සැබෑ සිදුවීම් සිදුවුණේ ඊට වැඩිය බොහොම සංකීර්ණ විදිහකට. එතෙන්දී WhatsApp, Facebook වගේ වේදිකා හරහා සමහර අවස්ථාවල ඒ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම් කළා කියන එක හෙළි වෙලා තියෙනවා. නමුත් ඒවාට සාපේක්ෂව වසර ගණනාවක් තිස්සේ පත්තර, අපේ සමහර ජාතිවාදී පත්තර, ජාතිවාදී විද්‍යුත් මාධ්‍ය ආයතන ඒ පිළිබඳව විශේෂයෙන් මුස්ලිම් වරුන්ට එරෙහිව මුස්ලිම් විරෝධී ආකල්ප ටිකෙන් ටික ජන සමාජයේ ප්‍රවර්ධනය කරමින් තිබුණු පරිසරයක තමයි ඒ ගිනි පුපුරකින් දෙකකින් ඕක ඇවිදිලා ගියේ. එහෙම වෙන්න වගකීපු අය අතේ
ලේ තියෙනවා. එහෙම ජාතිවාදය සහ ආගම්වාදය කාලයක් තිස්සේ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරපු කතුවරුන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, ප්‍රකාශකයන් කිසිම කෙනෙක් අද දක්වා ඒ ගැන සමාවිල්ලල නෑ. කිසිම කෙනෙක් අද දක්වා ඒ පිළිබඳව වගවීමක් වෙලා නෑ. ඔවුන් නීති හමුවට පමුණලක් නෑ. ඉතින් මේ වගේ අකර්මණ්‍ය වෙච්ච සමාජයක අලුතෙන් ආපු තාක්ෂණයකට විතරක් දොස් කියලා වැඩක් නෑ. අපි ඊට වැඩිය බොහොම පුළුල්ව මැදහත්ව මේ ප්‍රශ්න දිහා බලන්නට ඕන. අපි මේ කරන්නේ සංවාදයක් නිසා මට හිතුණා මෙහෙම අහන්න. මේ වගේ සම්මුඛ සාකච්ඡාවලදී අපි දැකලා තියෙනවා එන ආරාධිතයාව අපහසුතාවයට පත් කරනවා. ඔබට අනුව සම්මුඛ සාකච්ඡාවක් විය යුත්තේ කොහොමද? ඔව්, ඇත්තටම ඒක අපි අපේ මාධ්‍යවල දකින අඩුපාඩුවක් හැටියටයි මම නම් විග්‍රහ කරන්න කැමති. සම්මුඛ සාකච්ඡාවක් සාර්ථක වෙන්න නම් ඒක හොඳ සංවාදයක් වෙන්න ඕනේ. සංවාදයක් හොඳට කෙරෙන්න නම් අපි කතා කරනවා වගේම අපි හොඳට අහන් ඉන්නත් ඕනේ. අපි ගුඩ් ලිස්නර් කෙනෙක් වෙන්න ඕනේ. දැන් ඕක මාධ්‍ය වේදය උගන්වද්දී සම්මුඛ සාකච්ඡා කරන හැටි පුහුණු කරද්දී හොඳට මේ මාධ්‍යවේදීන්ට පෙන්වා දෙන සහ ඔවුන්ගේ හිතට කාවද්දන දෙයක් තමයි තමන් හැකිතාක් අඩුවෙන් කතා කරලා තමන්ගේ ගෙස්ට් නැත්නම් අමුත්තාට හැකිතාක් අදහස් ප්‍රකාශ කරන්න අවකාශය දෙන්න. එතෙන්දි පුංචි පුංචි යොමු කිරීම හරහා තමයි මේ තමන්ට අවශ්‍ය විදිහට ඒක රාමුගත කරගන්නේ කියලා. ඉතින් දැන් ඒක ඉතාම හොඳට කරපු මාධ්‍යවේදියෝ ලංකාවේ ඉඳලා තියෙනවා, ජාත්‍යන්තරවත් ඉඳලා තියෙනවා. දැන් මට ඔක්කොම උදාහරණ කියන්න බෑ. නමුත් ලංකාවේ ටෙලිවිෂන් සහ රේඩියෝ දෙකේම කලක් තිස්සේ පුරෝගාමී චරිතයක් නිරූපණය කළ පාලිත පෙරේරා මට සිහියට එනවා. ජාත්‍යන්තරව ගත්තොත් අද ඔවුන් සක්‍රියව මාධ්‍යකරණය නැති වුණත් ලැරි කිං වගේ උදවිය සහ මීට වසර කීපයකට කලින් මිය ගිය බ්‍රිතාන්‍ය මාධ්‍ය චරිතය ඩේවිඩ් ෆ්‍රොස්ට් වගේ කට්ටිය, ඒ අය බොහොම සියුම්ව බොහොම අඩු වචන සංඛ්‍යාව තමන් කතා කරමින් නමුත් ඉතාම හරවත් විදිහට තමන්ගේ ගෙස්ට්ව තමන්ගේ ආගන්තුකයාව මේ ඒ අයගේ අදහස් මතු කරගන්නට උත්සාහ කරනවා. ඉතින් ඕක තමයි ඕන. මං පොර වෙනවට වැඩිය මගේ ගෙස් තමයි මෙතන ලොකු කියන ඒ මානසිකත්වයෙන් සම්මුඛ සාකච්ඡාවකට පිවිසුනොත් එතකොට ඕක හදාගන්න පුළුවන්. හැබැයි ඒ සඳහා මේ සූදානමක් අවශ්‍යයි. රිසර්ච් කරන්න ඕනේ තමන් කායකද කතා කරන්නේ, මේ පුද්ගලයාගේ පසුබිම, මේ පුද්ගලයා මීට කලින් කළා තියෙන ප්‍රසිද්ධ ප්‍රකාශ, ඒ වගේම ආන්දෝලනාත්මක දේවල් තියෙනවා නම් ඒව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම ස්ථානෝචිතව ඒ මොහොතේ එසැනින් හැබැයි බොහෝම සංවර විදිහට ප්‍රශ්න ඇහීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මුකරි බව විතරක් තිබ්බට ඕක කරන්න බෑ. මිනිස්සු ඝාතන, අපරාධ, ලිංගික අඩත්තේට්ටම් වගේ මාතෘකා පුවත් විදිහට මහා මාධ්‍යවල උලුප්පා දැක්වීම කියන කාරණාවත් එක්ක මට ආන්න හිතුණා මාධ්‍ය සදාචාරය සම්බන්ධව ඔබේ අදහස. ඔව්, මාධ්‍ය ආචාර ධර්ම තියෙනවා. මුලින්ම ලෝකයේ මාධ්‍ය ආචාර ධර්ම පැනලා ගිලා ආවේ 1910න් ආරම්භ වෙච්ච දශකයේ බටහිර රටවල, ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවල. ඒ කියන්නේ මේ වෙනකොට 100 වසරකට ටිකක් වැඩි කාලයක් තිස්සේ ලෝකයේ මාධ්‍ය ප්‍රජාව විසින් මතු කරගත්ත, දියුණු කරගත්ත මාධ්‍ය ආචාර ධර්ම රාමුවක් තියෙනවා. මේක ඉන්දියාවේ වුණත්, පිලිපීනේ වුණත්, යුරෝපයේ වුණත්, දකුණු ඇමරිකාවේ වුණත් කවුරු කොහෙන් කළත් මාධ්‍යකරණය සඳහා අදාළයි. ඒකදී යම් යම් මූලධර්ම තියෙනවා. ඒ මූලධර්මවලින් ඉතා වැදගත් එකක් තමයි වින්දිතයන්ගේ, එහෙමත් නැත්නම් යම් කිසි ආකාරයකින් අනතුරකට, අපරාධයකට, හිරිහැරයකට පත් වූ පුද්ගලයාගේ සහ ඒ අයගේ පවුල්වල පෞද්ගලිකත්වය ගරු කරන්න ඕන කියලා. එතකොට මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් තමා මාධ්‍ය පෙනී ඉන්නේ. නමුත් ඒ අයිතිය බැලන්ස් කරගන්න ඕනේ අර වින්දිතයන්ගේ පෞද්ගලිකත්වයකට තියෙන යම් කිසි අයිතියත් එක්ක. මාධ්‍ය හුඟක් වෙලාවට ඒ බැලන්සිං ඇක්ට් එකක් තමයි මේ පවත්වා ගන්න වෙන්නේ. එතකොට අපේ මාධ්‍ය හුඟක් වෙලාවට ඒ සීමාව නැත්තම් ඒ තුලනය පවත්වා ගන්නේ නැහැ. ඔවුන් කරන්නේ හැමතිස්සේම සීමා අභිබවා යනවා. ගිහිල්ලා
අපි කියමු අපරාධයකට පත් වූ එහෙමත් ලිංගික අපරාධයකට පත් වූ පුද්ගලයාගේ රූප යළි යළිත් පෙන්වනවා. එහෙමත් නැත්නම් අපරාධ විමර්ශනය යද්දී සැකකරුවන් හැටියට පොලිස් පරීක්ෂාවට නැත්නම් ප්‍රශ්න කිරීම වලට ලක්වන අයව මාධ්‍ය විසින් මොවුන් ඇත්තටම අපරාධකරුවන් හැටියට මේ හංවඩු ගහලා ඒ අය විශාල අපහසුතාවයකට පත් වෙනවා. අපි මෑත සිදුවීම් කිහිපයකින් මේක දැක්ක මේ ජජින් බයි මීඩියා. එතකොට දැන් මේක උසාවියකට ගිහිල්ලා පොලිසිය තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කළා. ඒ සැකකරුවන්ට තමන්ගේ පාර්ශවයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන අවස්ථාව දීලා මේ සියල්ල සාවධානව සලකා බලන්නේ විනිශ්චයකාරවරයෙක් තීන්දුවක් දෙන්නේ. ඒ ක්‍රමවේදය තියෙන්න ඕනේ. එතකොට අපේ මාධ්‍ය කරන්නේ මේ දැනට තාම දිගහැරෙමින් තියෙන අපරාධ විමර්ශනයක ප්‍රශ්න කිරීමට ලක්වන නැත්නම් සැකකරුවෙක් හැටියට තාවකාලිකව හඳුනා ගන්න අයව චුදිතයන් කළා, ඒ අයව කන්වික් කළා, ඒ අයව මංවඩු ගහලා විනාශම කළා දැමීමේ මහා මේ අතිශය ජුගුප්සාජනක මාධ්‍ය කලාවක් අපි සමහර අවස්ථාවල දකිනවා. ඉතින් ඒවා නම් ඇත්තටම ජඩ මාධ්‍ය තමයි. ඒ වචනයට මම පෞද්ගලිකව කැමති නැති වුණත් එහෙම අවස්ථාවල ඉතාම ආශිෂ්ට විදිහට තමයි මාධ්‍යවේදීන් හැසිරෙන්නේ. ඉතින් ඇයි මේ මාධ්‍යවේදීන් මේ විදිහට අපරාධයක් විතරක් නෙමෙයි මාර්ග අනතුරක් වෙන්න පුළුවනි, එහෙමත් නැත්නම් වෙනත් සංවේදී අවස්ථාවක් වෙන්න පුළුවනි. මේක මේ එතන නොහිටි කෙනෙක් හිටියා වගේ ඒක රස කර කර තලු මර මර ඇයි මේ විදිහේ වාර්තාකරණය එක යෙදෙන්නේ. ඒ තැනට මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ ආයතන ප්‍රකාශන විකාශ තල්ලු වෙන්නේ ඇයි? ඒ ගැන අපි මීට වැඩි හිතන්න ඕන. දැන් ලංකාවේ ආචාර ධර්මීය රාමුවක් විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යවලට දැන් අවුරුදු 10ක ඉතර වෙලා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. කර්තෘ සංසදය විසින් සම්මත කරගත්ත ඒ ආචාර ධර්ම පද්ධතියේ ඔය මං කියාපු පෞද්ගලිකත්වයට ගරු කිරීම, නිවැරදි බව, සමබර බව, ඊට පස්සේ මාධ්‍යවේදියා කිසිම ආකාරයකින් පක්ෂග්‍රාහී නොවිය යුතු බව ආදී බොහෝම දේවල් කියලා තියෙනවා. නමුත් ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක වෙන්නේ අඩුපාඩු සහිතව. ඒකට මාධ්‍ය කර්මාන්තයේ යම් යම් ක්‍රමීය මට්ටමේ දෝෂ තියෙනවා. එකක් තමයි මාධ්‍යවේදීන්ට ඇතිතරම් පුහුණුවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ආචාර ධර්ම සහ වෘත්තීය භාවය පිළිබඳ පුහුණුවක් බොහොම අඩුවෙන් ලැබෙන්නේ. දෙවැනි එක තමයි ඔවුන්ට ගෙවන ඉතා අඩු වැටුප් සහ පහසු ලැබෙන පහසුකම් ඉතා සීමිත වීම නිසා ඔවුන් සමහර වෙලාවට පක්ෂග්‍රාහී වෙනව යම් කිසි තාවකාලික පෞද්ගලික වාසියක් සඳහා. ඊළඟට තමයි මාධ්‍ය ආයතන තුළ දැඩි ලෙස පවතින අධිපතිවාදය. සමහර වෙලාවට තරුණ මාධ්‍යවේදීන් හරිදේ පරමාදර්ශී විදිහට කරන්න උත්සාහ කරද්දී මම පෞද්ගලිකවම දන්නවා මේ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෝ කියන අය, දැවන්තයෝ කියලා ප්‍රතිරූප හදාගෙන ඉන්න අය ඒක වැරදි මාර්ගයේ යන්නට තරුණ පරපුර ඊළඟ පරපුරත් යොමු කරනවා. මොකද එහෙම කළොත් තාවකාලිකව පත්තර විකුණ ගන්න, රේටිංස් වැඩි කරගන්න පුළුවන් කියන ඒ බොහෝම කෙටිකාලීන මානසිකත්වය ඒ ජ්‍යෙෂ්ඨයන් තුළ තියෙනවා. ඒක හුඟක් වෙලාවට හිමිකරුවාට මෙහා එන පීඩනයක්. ඒක එන්නේ මාධ්‍ය දැවැන්තයන්ගෙන් නැත්නම් ජ්‍යෙෂ්ඨයන්ගෙන්ම තමයි. ඉතින් මේ හිමිකරුවට හැමතිස්සම දොස් යනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේක හිමිකරුවා සහ කතුවරුන් කියන දෙගොල්ලොම එක හා සමානව දොස් භාරගත යුතු ආකාරයේ විසමතාවයක්. ඉතින් මේක හදාගන්නට නම් අපිට මේ පවතින මාධ්‍ය ක්‍රමවේදය බරපතල ලෙස ලෙඩ වෙලා රෝගියා බොහොම දරුණු විදිහට ඒ ව්‍යාධියට පත් වෙලා කියන එක පිළිගන්න වෙනවා. ඊට පස්සේ දැන් රෝගියා මම මෑත කතාවකදී කිව්වා මේ මාධ්‍ය රෝගියා ලංකාවේ දැන් මේ දැඩි සත්කාර එකකේ මේ ප්‍රතිකාර ලබන මට්ටමට ගිහිල්ලා. ඉතින් රෝගියා කැමති නැහැ හැබැයි කිසි කෙනෙක් ඇවිල්ලා ඒ බෙත් දෙනවට රෝගියා කියනවා නෑ 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 මම සොයම් ප්‍රතිකාර කරගන්නම් කියලා. මේ රෝගියා මහා පඬිත රෝගියෙක්
කිසි දෙයක් අහන්නේ නැති නාහෙට නාහන විදිහ රෝගියෙක්. එතකොට මේ රෝගියා කියනවා මට මම ප්‍රතිකාර කරගන්න කියලා. වෙයි මේ ජරපතල ව්‍යාධයකට ගියාම එහෙම සොයම් ප්‍රතිකාර කරගන්න බෑ. වෛද්‍යවරයෙක් ළඟ වුණත් එයාටත් ඕනේ කවුරු හරි ඇවිල්ලා නිසි ප්‍රතිකර්ම ලබා දෙන්න. අවුරුදු 10ක් විතර තිස්සේ විශේෂයෙන්ම පුවත්පත් කර්මාන්තය ලංකාවේ ස්වයං නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. පුවත්පත් පැමිණිලි කොමිසම කියලා එකක් පිහිටුවාගෙන ඒකට මුද්‍රිත ආයතන බහුතරයක් සමාජිකත්වය ලබාගෙන, හැබැයි ඒක නීතියකින් පිහිටවපු නැති යාන්ත්‍රණයක් නිසා එයින් දෙන තීන්දුව නීතිමය වශයෙන් බලපාන්නේ නැහැ. දැන් පාඨකයෙකුට පුළුවන් අහවල් පත්තරේ අහවල් ප්‍රවෘත්තිය හෝ ලිපිය හෝ රූපය නිසා අගතියක් වුණාය කියලා මේ පැමිණිලි කොමිසමට යන්න. ගිහිල්ලා පැමිණිලි කරන්න. එහෙම පැමිණිලි අවුරුද්දකට 200-300ක් හම්බ වෙනවා. එයින් අන්තිමේදී අවුරුද්දකට සාමාන්‍යයෙන් පහුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ මේ පුවත්පත් පැමිණිලි කොමිසම විසඳලා තියෙන්නේ අවුරුද්දකට 50-60ක් වගේ සීමිත සංඛ්‍යාවක් තමයි. ඒ සීමිත සංඛ්‍යාවෙනු දෙන තීන්දුව සමහර වෙලාවට හුඟක් වෙලාවට පත්තර කතුවරු තඹේකට ගණන් ගන්නේ නැහැ, නිවැරදි කිරීමක් පළ කරන්නේ නැහැ. තමන් ගණන් නොගෙන තමන්ගේ මුල් ස්ථාවරයේම ඉන්නවා. ඉතින් මේ නිසා මේ ස්වයං නියාමනය අද වෙනකොට අසාර්ථක වෙලා රෝගියාට තමන්ට ප්‍රතිකාර කරන්න බෑ. එහෙනම් තව විකල්ප දෙකයි තියෙන්නේ. එකක් ආණ්ඩුව මැදිහත්ව ලාභයක් කරන්න ඕනේ. ඒකත් සැර වැඩි වෙන්න පුළුවන්. එතකොට ලෙඩා මැරෙන්න පුළුවන්. හැබැයි බඩ සුද්ධ වෙලා ඒකත් එච්චර හොඳ නෑ. එහෙම නැත්තම් අපි මේ මාධ්‍ය කියන ක්ෂේත්‍රයේ ඉන්න පාර්ශවකරුවන් හැමෝම, ඒ කියන්නේ මාධ්‍ය ග්‍රාහකයන්, මාධ්‍ය කතුවරුන්, සෙසු මාධ්‍යවේදීන්, දැනුවීම්කරුවන් පවා මේ අය අදාළ පාර්ශවයන්ගේ සාමූහික සංවාදයක් කරහා මොකද්ද මේ ලෙඩ වෙලා ඉන්න මාධ්‍ය රෝගියාට දෙන්න පුළුවන්, කරන්න පුළුවන් හොඳම ප්‍රතිකාරය. ලෙඩා මැරෙන්නෙත් නැතුව ලෙඩාව හොඳ කරගන්නේ කොහොමද? මේ සංවාදය මේ තරම් මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපිට මේ සංවාදය ඉස්සරහට ගෙනියන්න ඕනේ. දැන් මේකට සම්බන්ධ පර්යේෂණාත්මක විග්‍රහයක් 2016 අවුරුද්දේ මාත් සම්බන්ධ වුණා. බොහෝ දෙනෙක්ගේ සම්බන්ධ වීම හරහා මේ මහජනතාවට වග කියන මාධ්‍යයක් උදෙසා කියන වාර්තාව 2016 මැදදී නිකුත් කරනු ලැබුවා. මේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ඒකේ නිර්දේශ 101ක් තියෙනවා. මාධ්‍ය කර්මාන්තය පිළිබඳ හොඳ තක්සේරුවකින් පසු හඳුනාගත් නිර්දේශ 101ක් තියෙනවා. සමහර ඒවා රජය විසින් කළ යුතු දේවල්, තවත් ඒවා මාධ්‍ය කර්මාන්තය කළ යුතු දේවල්, තවත් ඒවා මාධ්‍ය පුහුණු කරන්නන්, මාධ්‍ය ඇදුරන් කළ හැකි කළ යුතු දේවල්. නමුත් මේ නිර්දේශ පිළිබඳව ප්‍රතිචාරයත් එතරම්ම සතුටුදායක නැහැ. නිර්දේශ කියන්නේ එතකොට රෝග විනිශ්චයක් සහ රෝගයට කළ හැකි ප්‍රතිකාර පිළිබඳව යම් කිසි මේ ක්‍රමවේදයක් හඳුනාගෙන තියෙනවා. නමුත් තාමත් එතනින් එහාට අපිට ගෙනියන්න බැරි වෙලා තියෙනවා මේ සංවාදය. කළ යුත්තේ මොකක්ද කියන එක අපි දැන් දන්නවා. නමුත් ඒක තාමත් කෙරෙන්නේ නැහැ. මාධ්‍ය නින්දෙන් ඇවිදිනවා වගේ ස්වරූපයක් මම දකිනවා. මෙහෙම ගියොත් සමාජයත් එක්කම අයාලේ යන්නේ මාධ්‍ය. මේ නව මාධ්‍ය ප්‍රවණතා එක්ක පැරණි මාධ්‍ය අභාවයටයයිද කියන කාරණාවත් කතා කරලම අපි අපේ සාකච්ඡාව නිමා කරමු. සාම්ප්‍රදායිකව ආයතනගත මාධ්‍ය, දැන් මේවා මහා මාධ්‍ය කියලා මම කියනවා, තවත් සමහරු කියනවා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කියලා. ඇත්තටම දැන් තියෙන හැටියට ප්‍රධාන මොකද්ද නැත්නම් අවශේෂ මොකද්ද කියලත් හරියටම ඉරක් ගහලා වෙන් කරගන්න අමාරුයි. අද තියෙන්නේ මේ මීඩියා කන්වර්ජන්ස් එකක්, මාධ්‍ය අභිසාරණය කියලා සිංහලෙන් කියනවා. එතකොට පුද්ගලයන් හැටියට අපි තොරතුරු සහ වින්දනය ලබා ගන්නවා බහුස් මේ මූලාශ්‍ර කිහිපයකින්. එතකොට ඒ වගේ යථාර්ථයක් තමයි දැන් ගොඩනැගිලා තියෙන්නේ. පරණ මාධ්‍ය එහෙම නැත්නම් වඩාත් ආයතනගතව මේ ස්ථාපිත මාධ්‍ය, ටෙලිවිෂන්, පත්තර, රේඩියෝ, නව මාධ්‍ය අභියෝග හමුවේ මොන විදිහේ අනාගතයක් මහා මාධ්‍ය වලට තියෙයිද? ඕක ගැන නොඑක් අදහස් දක්වීම් තියෙනවා. මුල් දවස්වල මේ නව මාධ්‍ය මතුවෙලා ආපු මුල් දවස්වල කිව්වා තව අවුරුදු 10කින් 20කින් මේගොල්ලෝ නැත්තටම නැති වෙලා වඳ වෙලා යයි කියලා. දැන් ඔය මයිකල් ක්‍රයිටන් වැනි ඔහු දක්ෂ ප්‍රබන්ධකරුවෙක් ඔහු 1993 වෙබ් එක මතුවෙලා අවුරුදු 2-3ක් ඇතුළත ඔහු කිව්වා අවුරුදු 10කින් 15කින් මේ මීඩියා සෝරස් කියලා ඔහු කිව්වේ, මේ මීඩියා ඩයිනසෝරයෝ වඳ වෙලාම යනවා කියලා.
හැබැයි ඒක හෙමුණේ නෑ. ඒක එහෙම වෙනවා වෙනුවට සමහර ඒ ආයතනගත මාධ්‍ය ප්‍රතිනිර්මාණය කරගත්ත තමන්ගේ මාධ්‍යකරණය. එතකොට ඔවුන් ඩිජිටල් මාධ්‍යවලට ටිකෙන්ටික අනුගත වුණා. මාධ්‍ය කලාවේ මූලික සාරධර්ම ඒ ආකාරයටම පවත්වා ගන්න අතර මාධ්‍ය ග්‍රාහකයන්ට අර බද්ධ වෙන ඉන්ටර්ෆේස් එක ඒ සම්බන්ධ වෙන ආකාරය ඔවුන් නැවත නිර්මාණය කළා. දැන් නිව්යෝක් ටයිම්ස් පත්තරය ගත්තොත් ඔවුන් දැන් තමන්ගේ ඩිජිටල් එඩිෂන් එක සහ ඩිජිටල් කන්ටෙන් ඉතාම හොඳ මට්ටමකට ගෙනල්ලා ඔවුන් පත්තරයේ මුද්‍රිත එඩිෂන් එකත් පවත්වගෙන යනවා. ඊට අමතරව ඩිජිටල් එඩිෂන් එකත් පවත්වගෙන යනවා. මේ දෙක අතර හොඳ කන්ටෙන් එක්ස්චේන්ජ් එකක් තියෙනවා. ඩිජිටල් විතරක් නිව්යෝක් ටයිම්ස් එක බලන මාධ්‍ය ග්‍රාහකයෝ සංඛ්‍යාව වැඩි වෙමින් ඉන්නවා සහ ඒ හරහා එන ආදායම දැන් සැලකිය යුතු ආදායමක් බවට පත් වෙලා තියෙනවා සමාගම. දැන් ඔය විදිහේ ඔය ඩිජිටල් සංක්‍රාන්තිය කරන්න බැරි වෙච්ච මහා මාධ්‍ය ආයතන දැවැන්තයෝ හැටියට අවුරුදු 100කට වැඩි හිටපු සමහර මාධ්‍ය ආයතන පහුගිය අවුරුදු කීපය තුළ වැහිලා ගියා. එහෙමත් නැත්නම් සමහරු මුද්‍රණය කරන එක නවත්තලා ඩිජිටල් ඔන්ලි ගියා. ඩිජිටල් විතරක් ප්‍රකාශයට පත් කරන ගියා. රේඩියෝ ටෙලිවිෂන් වලත් ඔය සුනාමිය ඩිජිටල් සුනාමිය දිගහැරමින් තියෙනවා. සමහර එකත් එක්ක අනුගත වෙන්න බැරි රේඩියෝ ටෙලිවිෂන් ආයතන බංකොලොත් වෙලා වැහිලා යනවා. තවත් සමහරු මේ ගුවන් තරංග හරහා තමන්ගේ අන්තර්ගතය බෙදනවාට අමතරව ඩිජිටල් ප්ලට්ෆෝම්ස් වලත් මේක බෙදාහැරීමේ මේ ක්‍රම දෙකම සංකලනයෙන් සුසංයෝගයෙන් නවම ආකාරයේ අත්දැකීමක් මාධ්‍ය ග්‍රාහකයන්ට දෙන්නත් සමත් වෙලා තියෙනවා. එහිම අය අර නිව්යෝක් ටයිම්ස් මේ මුද්‍රිත මේ ප්‍රතිනිර්මාණය කළා වගේ රේඩියෝ ටෙලිවිෂන් උත් ප්‍රතිනිර්මාණය කිරීම හරහා නවමානයන්ට නව ග්‍රාහකයන්ට ලං වෙන්න හැකි වෙලා තියෙනවා. ඉතින් මේක එක පැත්තකින් මාධ්‍ය නාය යන ගරා යන කාලයක් කියලා දකින්න පුළුවනි. එහෙමත් නැත්නම් මේක මාධ්‍ය ප්‍රතිනිර්මාණය කරන්න විකාශනය නැත්නම් පරිණාමයේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් අවස්ථාවක් හැටියට දකින්න පුළුවනි. ඉතින් ඔය දෙකම සිද්ධ වෙමින් පවතිනවා. ඒ නිසා නව මාධ්‍ය ප්‍රවණතා නිසා මහා මාධ්‍ය වඳ වෙන එකක් නැහැ. හැබැයි වඳ විය යුතු පැවතීමට තරම් සාධාරණ හේතු නැති බොහෝ ක්ෂේත්‍රයේ සමහර ආයතන සහ ප්‍රකාශන ප්ලේයර්ස්ලා හැබැයි අවඳ වෙලා යයි. ඔය මහා මාධ්‍ය සහ නව මාධ්‍ය දෙකේ සමාන්තරව ඉස්සරහට යන එක කොතනින් ඉවර වෙයිද කියලා අපට කියන්න බෑ. ඒක තීරණය කරන්නේ දැන් ආයෝජකයෝ නෙමෙයි, ප්‍රකාශකයෝ නෙමෙයි, ඔය දොරටු පාලකයෝ එක්කෙනෙක්වත් නෙමෙයි, ඔබත් මාත් මාධ්‍ය ග්‍රාහකයෝ. එතකොට මේ නව මාධ්‍ය යථාර්ථයේ ඉතාම වැදගත් භූමිකාව ඉෂ්ට කරන්නේ ඔබ සහ මම. එතකොට ඒ පුද්ගලයා වටා ගොඩනැගෙන මේ මාධ්‍ය පරිසර පද්ධතිය මොන ආකාරයට ඉස්සරහට ඒක පරිණාමය වෙනවද කියන එකටත් හුඟක් බලපෑම් ඇති කරන්න පුළුවන් අපට. අන්න ඒ නිසා තමයි මේ ඩිජිටල් සාක්ෂරතාවය, අපි ඩිජිටල් මෙවලම් සහ මාධ්‍ය කොහොමද පාවිච්චි කරන්නේ නැනවත්ව හරවත්ව ප්‍රවේශම් සහිතව කියන එක, ඒ කුසලතාව, ඒ නිපුණතාව ඉතාම වැදගත් වෙන්නේ අන්න ඒ නිසයි. එතකොට අපට පුළුවනි ඉදිරියේදී බිහිවෙන සමාජ මාධ්‍ය සහ ඩිජිටල් වෙනත් ඩිජිටල් මාධ්‍යවල ගති සොබා වලට බලපෑම් කරන්න. ඒක කරන්න නම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ, කොහොමද මේ වෙන්නේ කියන.